1977 අපේ රට එතුවක් පැවති ආර්ථික ක්‍රමය වෙනුවට නිදහස් වෙළඳපොළ යන්ත්‍රණය මත පදනම් වෙච්ච ආර්ථික දිශානතියකට අපේ රට තල්ලු කරනු ලැබුවා. එදා මෙදා තුර විවිධ රජයන් බලයට පැමිණියාට අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ අද දක්වාම ඔය 1977 ඉදිරිපත් කරන ලද ඒ සාධන ලද මේ රේල් පීලි දෙක ඔස්සේ ගිය ආර්ථිකයක් තමයි අපි මේ දක්වා දකින්නේ. එතකොට මේ ආර්ථිකය පිළිබඳව එක එක්කෙනා විවිධාකාර විදිහට තර්ක කරාට විවිධාකාර යෝජනා ඉදිරිපත් කරාට මේ ආර්ථිකයේ සාර්ථකත්වයක් තිබේ නම් එයත් මේ ආර්ථිකයේ තියෙන හානිකර තත්ත්වයන් තියෙනවා නම් එයත් මේ දෙකටම වගකිය යුත්තේ ඉතා විශාල වශයෙන් වගකිය යුත්තේ 1977 පස්සේ වෙච්ච ඒ ආර්ථික ප්‍රතිපත්තිමය පෙරළිය කියන එකයි මම මූලික වශයෙන් නිරීක්ෂණය කරන්නේ. දැන් අද වෙනකොට අපේ රට මුහුණ දීලා තියෙන මූලික ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒකෙනුත් ප්‍රධානතම එකක් බවට පත් වෙලා තියෙන්නේ අපේ රටේ ණය බර සහ ණය ගෙවා ගැනීමට හැකියාවක් නොමැතිකමයි කියලා මේ දේශපාලන තලවල විවිධාකාර විදිහට මත ප්‍රකාශ වෙනවා. දැන් මේ කතාව ඇත්ත නම් මේ කතාව සත්‍යයක් නම් අපි ඒක විග්‍රහ කළ යුතු බවට කිසිම ඒක හොයාබැලිය යුතු බවට කිසිම තර්කයක් නැහැ. එහෙම හොයා බලන ගමන් අපිට මූලික වශයෙන් වගකීමක් තියෙනවා. දැන් මේ දක්වා එකතු වෙලා තියෙන යම් ණය ප්‍රමාණයක් තියෙනවා නම් මේ දක්වා එකතු වෙලා තියෙන යම් ගෙවා ගන්න බැරි ණය ප්‍රමාණයක් තියෙනවා නම් පළමුවෙනි වගකීම වෙන්නේ ආර්ථික ප්‍රතිපත්ති හසුරුවන්නන්ගේ එහෙම නැත්නම් දේශපාලන අංශවල මින් ඉස්සරහට ණය නොවී ඉඳීම. එතකොට පරණ ණය ගෙවන්න බැහැයි කියලා කියන රටක් එහෙම කියන ආර්ථිකයක් එහෙම කියන රජයක් කොහොමද ඉදිරියට ණය වෙන්නේ? අපි දන්නවා මේ රටේ අදටත් අර අපි කතා කරපු 77 ඉදිරිපත් කරපු නිදහස් ලිබරල් වෙළඳ ආර්ථික ප්‍රතිපත්තිය තුළ අදටත් අපනයනය කරනවා වගේ දෙගුණයකට කිට්ටු වෙන ප්‍රමාණයක් අපි ආනයනය කරනවා. එතකොට අපනයනය කරලා හොයන ඩොලර් ප්‍රමාණය වගේ දෙගුණයක් අපිට අවශ්‍ය වෙනවා අපේ ආනයන සඳහා ගෙවන්න. එතකොට මේ විදිහේ ආනයන අපනයන අතර එකට දෙකක හිඟයක් පවතින තුළු තත්ත්වය තුළ කොහොමද අපි අලුතෙන් ණය වෙන එක නවත්තගන්නේ? මොකද අද අපි පරිභෝජනය කරනවා නම් අපේ නිෂ්පාදනයට වඩා දෙගුණයක් ඒ දෙගුණය අපි ආනයනය කරනවා. ඒ සඳහා අපිට ඩොලර් පිටට ගෙවන්න වෙනවා. ඒ ගෙවා ගන්න ඩොලර් අපි උපයන්නේ නැත්නම් වෙන ක්‍රමයකට අපිට සිදු වෙනවා අනිවාර්යයෙන්ම අලුතෙන් ණය වෙන්න. එහෙමනම් මේ අර්ථ ක්‍රමය තුළ අපට උරුම කරලා තියෙන්නේ මේ ණය මත යැපෙන ණය මත ජීවත් වෙන අර ලිපගිනි මොලවන තෙක්දිය සැලියේ කකුලුව සැපයක් යනවා වගේ කරන මේ ආර්ථික මායාවක් මිත්‍යාවක් ඇස් බැඳුමක් තුළ ජීවත් වෙන්නයි. ඒ නිසා රටේ ණය බර සම්බන්ධයෙන් රටේ ණය අපි අඩු කරගෙන රට ස්වාධීන ස්වායත්ත රටක් බවට පරිවර්තනය කරගන්න නම් අංක 1 විය යුත්තේ මේ රටේ ආනයන අපනයන ප්‍රතිපත්ති නියම තැනට දමා ගැනීම. ආනයන අපනයන ප්‍රතිපත්ති අතරේ අපි අපේ දේශීයත්වයට මුල් තැන ලැබෙන දේශීය නිෂ්පාදනයට මුල් තැන ලැබෙන ආනයන මත රඳා නොපවතින ආනයන මත තියෙන රඳා පැවතීම හැකියතාක් අවම වෙන ආකාරයට අපි නිෂ්පාදන ආර්ථික වෙළඳ ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගැනීමයි. එසේ කරන්නේ නැතුව අපි මේ ණයයි ණය ගෙවා ගන්න බෑ කියලා කියන කතන්දරේ තේරුමක් නැහැ. මොකද ඒක තුලම තමයි අපිට මැරි උපදින සිද්ධ වෙන්නේ.